ජාතික ව්‍යසනයක් බවට පත්වෙලා මීගමුව ආසනයේ අධිවසංගතයක් බවට ඩෙංගු රෝගය නිසා පත්වෙලා තිබ්බා. බස්නාහිර පළාතේ ගරු ප්‍රධාන අමාත්‍ය සුර දේවප්‍රිය මැතිතුමා මට කිව්වා මීගමුව ආසනය තුළ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් තියෙනවා, මේක පොඩ්ඩක් බලලා ඩෙංගු මර්ධනය කරන්න ව්‍යාප්තියක් හදන්න කියලා. ඒ අනුව එතුමාගේ ඉල්ලීම අනුව මීගම ආසනයේ ඉන්න සීලම දේශපාලන බලධාරීන්, මීගම ආසනයේ ඉන්න සීලම ආගමික නායකයෝ, මීගම ආසනයේ සීලම ජනතාව සම්බන්ධ කරගෙන අධිවසංගත තත්ත්වයේ අඩු කිරීමේ වැඩසටහනක් කළා. ඒ අනුව අපිට පුළුවන්කම ලැබුණා මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඩෙංගු මර්ධනය කරලා 80%ක් දක්වා ඩෙංගු මර්ධනය කරගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මේ ඩෙංගු මර්ධනය ගත්තම මුළු ලංකාවෙම ඩෙංගු අඩු කිරීමේ වැඩිම ප්‍රතිශතය අපිට අඩුීමේ වැඩිම ප්‍රතිශතය අඩු කරගන්න අපිට පුළුවන්කම ලැබුණා මීගමුව ආසනය තුළ. ඒ නිසා මම මේ අවස්ථාව කොට ගන්නවා විශේෂයෙන් මේ සඳහා සහයෝගය දක්වපු මීගමු ජනතාවට ස්තුතිවන්ත වෙන්න. මොකද ඩෙංගු මර්ධනය කරන්න බෑ ජනතාවගේ සහයෝගය නැතුව. ඒ නිසා මේ සඳහා සහයෝගය දක්වපු මීගමුවේ සියලුම ජනතාවට මීගමුවේ නියෝජනය කරන මම සුදේශ කටුත අමාත්‍යරයාට ස්තුතිවන්ත වෙනවා. ඒක මම අද මේ නගර සභාවට මේ ව්‍යාප්තිය අපි බාර දුන්නා මෙතෙන් සිට එතුමල්ලා ඒ කරගෙන ආපු ක්‍රියාමාර්ගයේ ඒ විදිහටම කරගෙන යන්න කියලා අපි ඒතුමල්ලාට ඔබ බැඳුම් කර වංචාව පිළිබඳව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු මන්ත්‍රීවරු විදිහට මේ ගෙනල්ලා තියෙන ඒකාබද්ධය විසින් ගෙනල්ලා තියෙන විශ්වාස භංගයට සම්පූර්ණ සහයෝගය දක්වන්න අද වෙද්දී තීන්දු කළා තියෙනවා. ඒකම පෑදිලිව බැඳුම් කර ගනුදෙනුවේදී එක පැත්තකින් අද කොමිසමක් පත් කරලා තියෙනවා මේ බැඳුම් කර වංචාවට සම්බන්ධය සියලු දෙනා එලි කරන්න කියලා. හැබැයි අනිත් පැත්තෙන් අද අපි ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා මේ බැඳුම් කර වංචාව නිසා මේ රටේ ආර්ථිකයට, මේ රටේ ජනතාවට එච්ච පාඩුව පිළිබඳව ගන්නේ කරන්නත් කොමිසමක් පත් කරන්න කියලා අධිකරු ජනාධිපතිතුමා. ඒකම තව කොමිසමක් පත් කරන්න ඕනේ මේ විශේෂයෙන් අර්ථ සාධක අරමුදලට වෙච්ච පාඩුව පිළිබඳව. මම හිතන්නේ බිලියන 10කට වඩා විශාල පාඩුවක් අර්ථ සාධක අරමුදලට වෙලා තියෙනවා. ඒ නිසා අධිකරු ජනාධිපතිතුමා ඉල්ලා සිටිනවා බැඳුම් කර කොමිසම පත් කළා වගේ ආර්ථිකයට වෙච්ච පාඩුව පිළිබඳවත් අර්ථ සාධකයට වෙච්ච පාඩුව පිළිබඳව විශේෂ දැනුමක් තියෙන පිරිසක් එක්ක පත් කළා. ඒ පිළිබඳවත් ඔයලා බලන්න කියලා අපි පැහැදිලිව අධිකරු ජනාධිපතිතුමා ඉල්ලා සිටිනවා. ඊළඟට මම හිතන්නේ මේ වෙද්දී බැඳුම් කර වංචාවට සම්බන්ධ වෙලා නම් කියලා තියෙන රවි කරුණානායක ඇමතිතුමායි අර්ජුන ඇලෝසියස් මහත්මයායි අර්ජුන මහේන්ද්‍ර මහත්තයාගේ විතරයි. නමුත් අපි කියන්නේ මේ තුන්දෙනා විතරක් නෙමෙයි මේකට සම්බන්ධ. මේකට සම්බන්ධ විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් තවත් ප්‍රබල ඇමතිවරු ඉන්නවා. රාජ්‍ය ඇමතිවරු ඉන්නවා. නියෝජ්‍ය ඇමතිවරු ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. මේ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ. අපි අධිකර ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අර තුන්දෙනා විතරක් නෙමෙයි තව විශාල පිරිසක් ඉන්නවා මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරපු. මේ බැඳුම් කර වංචාව කියන්නේ අපේ සමහර ආයතනවල මේ පොඩි බිලියන 9ක 10ක මේ පාඩුව එහෙම නෙමේ. මේ පොලිය වැඩි කිරීම නිසා මුළු ආර්ථිකයම අනිත් පැත්තට ගියා කියන එක තමයි මම හිතන්නේ. විගණාධිපතිතුමා පෑදිලියෝ කියනවා මේ රටට, මේ රටේ ආර්ථිකයට වෙච්ච පාඩුව ගන්නේ කරන්න බෑ කියලා. ඒ නිසා ඒ කියන්නේ කෝටි ප්‍රකෝටි බිලියන ගාණක්. ඒ නිසා අධිකරු ජනාධිපතිතුමා පෑදිලියෝ අපි ඉල්ලා සිටින්නේ බැඳුම් කර කොමිසමක් දාලා මේ කරුණු හොයනවා වගේ ආර්ථික කොමිසම, ආර්ථිකයට වෙච්ච පාඩුව පිළිබඳ කොමිසම, අර්ථ සාධකයට වෙච්ච පාඩුව පිළිබඳ කොමිසමක් පත් කරලා මේ කටයුත්ත කරන ගමන් අර ඉතුරු සියලු දෙනාත් මම හිතන්නේ ඒ නම් කියන්න ඕනේ. අපි පැහැදිලිවම දන්නවා අද වෙද්දි සමහර අය මේ පැත්තට කතා කරන අය ජනතාව බලාගන්න ඒ කතා කරන්නේ ඔක්කොම ෆුඩ් නෝට් කල්ලිය කට්ටිය. එහෙම නැත්නම් යම් කිසි මුදලක් අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ඇලෝසියස්ගෙන් අමුණු අය තමයි මේ ටිකේ මේ විශ්වාස භංගයට විරුද්ධව කතා කරන්නේ. එහෙම නැත්නම් රටේ ඉන්න සියලු දෙනා, සියලුම මන්ත්‍රීවරු පක්ෂ ભેදයක් නැතුව එකතු වෙලා තිනවා මේ විශ්වාස භංගය සහයෝගය දක්වලා ඒ කටයුත්ත කරන්න. ආණ්ඩුව පෙරලන්න බෑ. මොකද ජනාධිපතිතුමායි අගමැතිතුමායි ඉන්නකන් ආණ්ඩුව පෙරලන්න බෑ. හැබැයි ජනාධිපතිතුමාට හිතනවා නම් ඒට ආණ්ඩුව වෙනස් කරන්න කියලා ජනාධිපතිතුමාට ඒක කිරීමේ සම්පූර්ණ බලය නිත්‍යානුකූල භාවයෙන් තියෙනවා. අගමැතිතුමා, දැන් ඔබතුමා කතාවේ සඳහන් කරා මේ අපජලය කාන්දුවේ ගලා යනවා කියලා. ඒක පිරිපාදු කිරීම වැඩිදුරටත් කරනවා කියලා. ඇත්ත වශයෙන්ම මේ අපජලය ගලා යාම නිසා කලපු දේවරණේ කලපු රස්සාවටත් අතිවිශාල බලපෑමක් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක කඩිනමින් කල යුතු වැඩක් කියලා මම හිතනවා. ඔව්, පෑදිලියම මීගමුව ආසනය සඳහා සුනාමි
වෙච් සුනාමි අවස්ථාවේදී මීගමට ලැබුණු පිටරට ආධාරයක් තියෙනවා ලක්ෂ 50000 කටදාක් බලක් වටිනා ආධාරයක් මීගමුවේ සම්පූර්ණ අපජලය අපවිත්‍ර ජලය පිරිසුදු කිරීමේ යම් ව්‍යාප්තිය. හැබැයි පහුගිය අවුරුදු 2 වෙනකම් මේ ව්‍යාප්තිය සක්‍රීතා කරලා මේ ව්‍යාප්තිය පටන් ගන්න ඕන මෙන්න තිබ්බා. මේ ව්‍යාප්තිය තියෙන ජල සම්පත් මණ්ඩලයට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේදී ජල සම්පත් මණ්ඩලයේ ගරු ඇමතුමා රාෆ් ෆකීම් ඇමතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලලා මේකට මොකද්ද වෙච්ච වැඩේ කියන එක බලන්න. මොකද මේ මදුරු වසංගතයේ එහෙම නැත්නම් අනිකුත් සියලු දේ මේ මතුවෙන්නේ මේ කාරණාව නැති නිසා. ඒ නිසා අපි බලනවා මීගමුවට තියෙන ප්‍රධානම අභියෝගය තමයි